ටවුන් එකේ විෂන්කයාකට ගියානම් ඉවරයිනේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. යලකන්නේ වෙනුවෙන් ගොවිතැන් කටයුතු සිදු කරන පොල්පිතිගම රඹේ ගොවිජන බල ප්‍රදේශයට අයත් අගාරේ ප්‍රදේශයේ විවකාව ආශ්‍රිතව මේ දළඹ උදුර ව්‍යාප්තව පවතින බව අප පසුගියදා වාර්තා කළා. ජලය නොමැතිකමින් පෙරකන්නේට සාපේක්ෂව යලකන්නේද විවකාව අඩුවී ඇති තත්ත්වයක මෙවැනි උදුරක් පැමිණීමෙන් තමන් දැඩි අසිරිතාවට පත්ව සිටින බව ගොවීන් පවසනවා. අපි ඉතින් කඩෙන් කියන තැන තමයි අවිල්ලා ගෙනල්ලා ගහන්න, ඒක ගාලා හරි ගෙනත්නම් ආයෙත් ගිහින් ආන එකට හරි ගෙන ඊළඟට දෙන්න කියලා. ඉතින් එහෙම එකක් තමයි වෙලා තියෙන. අර උපදේශනේ හරි වැදගත්, හරි වෙලාවට දුන්නා. තෙල් ගහපු කුඹුරේ තවත් 90 ඉන්නවා. දකින්න පුළුවන් 100% මර්ධනය වෙන්නේ නැහැ ඒකෙන්. මේ අතර ඊයේ පෙරවරුවේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා දළඹ උදුර ව්‍යාප්තව පවතින දාගම ප්‍රදේශයේ නිරීක්ෂණය කළා. මේ දළඹුවා මැරිලා නැහැ. ඉතින් මේ අතේ යන්නේ ඊයේ දවසේ තෙල් ගහපු කුඹරකින් ගත්තු පණුවික් තමයි මේ අතේ යන්නේ. දැන් ගොවියෝ මේ පණුව හඳුන්වන්නේ ගොඩවිල්ලා කියලා. නොදන්න කෙනෙක් ඇවිල්ලා බැලුවොත් එහෙම හිතන්නේ හරක් අඩි මොකක්වත් නැහැ. මේ කොහොමද මේ හරක් කෑවේ මේ විදිහට ගොයෙම කියලා එහෙම තමයි හිතන්නේ. ඒ තරමට විනාශයක් මේ පණුවම ගොයමට සිද්ධ කරනවා. විවිධ තෙල් වර්ග 3-4 වතාවි ගහපුවා ඉන්නවා. නමුත් මේ පණුව මර්ධනය කරන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා කරුණා කරලා මේ ගොවි ජනතාවට තක්සේරු කරලා සාධාරණ වන්දියක් ලබා දෙන්න. ඒ වගේම තමයි තෙල් ගහපු බිල් ටික අරගෙන ඒ තෙල් වලට අදාළව මේ ගොවි ජනතාවට කිසියම් සහනයක් ලබා දෙන්න කියන ඉල්ලීම අපි ආණ්ඩුවට කරනවා.